මධ්‍යනක් ඔබ ITN දිවා පුවත් විකාශය සමගින් මම සමීර කාර්යවසම් මම මල්කි උඩල මත ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත සාමාන්‍ය පෙළට හා පහේ ශිෂ්‍යත්වයට වෙනස්කම් සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් 9 දැන් 6ක් කරන්න යන්නේ අපි ශිෂ්‍යත් විභාගය ගැනත් අපි දැන් තීරණයක් ගන්න හදන්නේ නාලකද සිල්වා අදත් CIDA අඟුණුකොළ පැලස්ස රැඳවියන් සහ නිලධාරීන් අතර සාකච්ඡා වඳුරන්ගේ ගඩොල් ප්‍රහාරයෙන් එකෙක් මරුට දැන් දේශීය පුවත් ප්‍රමුඛ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද තුන්වන දිනටත් ප්‍රශ්න කරමින් සිටිනවා ජනාධිපතිතුමා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම්බරය ඇතුළු කිහිප දෙනෙකු ඝාතනය කිරීමට සැලසුම් කළ බවට නාලකද සිල්වා මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පසුගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනයන්හිදීද ඒ මහතාගෙන් ප්‍රශ්න කෙරුණා. ඒ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙවන විටත් ප්‍රශ්න කරමින් සිටින බවයි වාර්තා වන්නේ. අපොස සාමාන්‍ය පෙළ හා පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාග සඳහා වෙනස්කම් හඳුන්වා දීමට සූදානම් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. අධ්‍යාපනය කියන්නේ මේ විභාග පාස් කරලා යන එකම නෙමෙයි අපි දැන් වෙනස් විදියට හිතන ලෝකේ දියුණු වෙලා තියෙන එහෙමයි. වැඩ ලෝකෙට ගැළපෙන ආකාරයෙන් තමයි අපි අධ්‍යාපන කර වෙනස් කරලා තියෙන්නේ. සාමාන්‍ය පෙළ F9ක් තිබුණත් ක්‍රීඩාවට දක්ෂ නම් ක්‍රීඩාවෙන් ගෙනේලා උසස් පෙළට උපාධිය දක්වා ගෙනියනවා. සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් 9 දැන් 6ක් කරන්න යන්නේ අපි. ශිෂ්‍යත් විභාගය ගැනත් අපි දැන් තීරණයක් ගන්න හදන්නේ. මොකද හේතුව ශිෂ්‍යත් විභාගය දෙමව්පිය අද කරන්නේ. ඒ වගේ මේක දක්ෂයෝ එනවා. නමුත් අපි මේකට පරණ තිබ්බ ශිෂ්‍යත් ක්‍රමයයි අතුලත් වීම ක්‍රමයකුයි දෙකම වගේ දෙයක් ගැන හදන්න දැන් ඒක විශේෂඥ කමිටුවක් මම ගිය සතියේපත් කර අධ්‍යාපන අමාත්‍ය. අදල ඒකත් මේ තියෙන පීඩණය අඩු කරන්න. අමාත්‍ය අකිලිවරාජ් කාර්යවස මහතා මේ බව සඳහන් කළේ කුරුණෑගල හොරතෑපොළ මහානාම මහවිද්‍යාලයේ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසුවයි තිරපත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් රුපියල් කෝටියකට ආසන්න මුදලක් එම මධ්‍යස්ථානයේ ඉදිකිරීම සඳහා වැය කෙරුණා. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ 4 වන ස්ථාන හිමි කරගත් SM අදීෂා දෙව්මිනි දැරියට හා තවත් දරුවන්ට තිළිණ ලබා දීමද අමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. මම මේවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 196ක් ලබා ගත්තා. අධ්‍යාපන ඇමතිතුමා අපේ පාසලට පැමිණීම පුංචි අපිට ලොකු සතුටක්. අපිට ගොඩක් අඩුපාඩුවක් පැවති ප්‍රාථමික ඉගෙනුම් මධ්‍යස්ථානය අපිට අද ලබා දුන්නා. අපි හැමෝම රජයට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. හොඳම පාසල ළඟම පාසල කියන සංකල්පය යටතේ තමයි අපිට ක්ෂණ කාමරයක් ලැබුණේ අපේ දුප්පත් දූ දරුවන්ට අධ්‍යාපනය හැදෑරීම සඳහා මේ මහත් පිටුවහලක් වෙනවා මේ රජයටත් ස්තුතිවන්ත වෙන්න ඕන අපිට මේ වගේ අවස්ථාවක් ලබා දීම පිළිබඳව අගුණකොළ පැලස්ස බන්ධනාගාර රැඳවුවන් සහ නිලධාරීන් අතර මෙවන විටත් සාකච්ඡාවක් පැවැත්වෙනවා බන්ධනාගාර තුල මද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීම සඳහා විශේෂ කාර්ය බලකා නිලධාරීන් යෙදවීමට විරෝධය පළ කරමින් රැඳවුවන් විරෝධතාවක් ආරම්භ කළා ඊටර හිවයි මෙම විරෝධතාව ආරම්භ කෙරුණේ අගුණකොළ පැලස්ස බන්ධනාගාර පරිසරයේ පිහිටි කුළුණක් මත නැග රැඳවුවන් පිරිසක් විරෝධතාවක් ආරම්භ කළේ ඊයේ දිනේදී රැඳවුවන්ට ලබා දීම සඳහා බන්ධනාගාරයට රැගෙන එන ආහාර සහ වෙන ද්‍රව්‍ය විශේෂකාර බලකා නිලධාරීන් පරීක්ෂාවට ලක් කරනවා. ඊට විරෝධය පළ කරන රැඳවුවන් අගුණකොළ පැලස්ස බන්ධනාගාර අධිකාරිවරයා මාරු කර යවන ලෙසද ඉල්ලා සිටිනවා. කෙසේ වෙතත් හෙට දිනේදී සිසු බන්ධනාගාර සඳහා විශේෂකාර බලකා නිලධාරීන් යෙදවීමට නියමිතයි. අපරාධ මැඩලීම එහි අරමුණයි. පසුගිය රජය සමයේ ඝාතන සිද්ධීන් වෙන්ව මාධ්‍යවේදීන්ට සිදු කළ හිංසා පිළිබඳ විමර්ශනය කර නිසි දඬුවම් ලබා දිය යුතු බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනානායක මහතාගේ විමධ්‍යක තරමුදලින් රුපියල් මිලියන 2ක් වැය කර මිනොන්ගොඩ හොරන්පැල්ල ප්‍රදේශයේ ඉදිකළ නව සේවා පියස විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. රෝදපුටු පරිත්‍යාග කිරීම, පැල බෙදා දීම ඇතුළු වැඩසටහන් කිහිපයක්ද මෙහිදී සිදු කෙරුණා. මහින්ද රාජපක්ෂ මහත්තය කියනවා මේ මම මේ මාදනවලු ඒගොල්ලන් අත්තරන් ගොඩ ගන්න. මම ඒගොල්ලන් අත්තරන් ගොඩ ගන්න කවුරක්වත් කිව්වේ නැහැ. මං කිව්වේ තජුදීන්ගේ මිනි මරුවව ගන්නවා. ලසන්තගේ මිනි මරුවන්ට මරණ දඬුවම දෙන්න ඕනේ. ඒ සඳහා අපි ක්‍රියා කරනවා.
ඒකාබද්ධ විපක්ෂයේ බල අරගලය ගැන විවිධ අදහස් පළවනවා මේ ඉන් කිහිපයක් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගෙන යන්නට අකමැති ඒ වගේම යටි කූට්ටු වැඩවලින් තමන්ගේ බලය තහවුරු කරගන්න හදන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වලිගෙල්ලා පාර්ලිමේන්තුවට එන්න උත්සාහ කරන විමල් මහින්දානන්ද ඇතුළු කණ්ඩායමක් තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය කරන නායකයන්ට ගරහන්න පටන් අරගෙන තිබෙන්නේ අද කුමාර වෙල්ගමට දික් කරන අත හෙට මේගොල්ලෝ බැසිල් රාජපක්ෂට දික් කරනවා ඊළඟ දවසේ මහින්ද රාජපක්ෂට දික් කරනවා මේක තනිකර මෙහෙය වෙන්නේ සැලසුම් වෙන්නේ මහින්දානන්ද විමල් වීරවංශ ඇතුළු ගෝඨාභය කල්ලියගෙන් දැන් හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ලොකු අරමුණක් තිබුණා තමන්ගේම කියන ලේ තියෙන නායකයෙක් පොදු ජන පෙරමුණේ ඊළඟ 2020 අපේක්ෂා කරා දැන් ඒ අභ්‍යන්තර ගැටුම් සහය ප්‍රශ්න තුල මං හිතන්නේ නැහැ ඒකම ඔවුන් බලාපොරොත්තු වෙන ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂා නිර්මාණය කරන්න කටයුතු වෙන්නේ නැහැ කියන එක සසුදක්සේ පැහැදිලි. මේ නායකයෝ පෞගේ කාල වකවානුව තුළ ඒ ආණ්ඩුව පිරිහිමර ලක් කරා විතරක් නෙමෙයි මේ රට වැසියා සියලු දෙනා බිය සංඛාව ජීවත් වෙන යුගයේ නිර්මාණය කර ඒ කියන උදවිය. ඒ උදවිය අද සිරිදි ඇඳගෙන බණ ඇහුවට බණ කිව්වට අර කැලේ වෙනස් වුණාට කොටියගේ පුල්ලෙ මාරු වෙන්නේ නැහැ කියලා මිතුනි කතාවක් තියෙනවා. ඒ වගේ තමයි බුදු ජන පෙරමුණේ ඔය අපේක්ෂා කණ්ඩායම. කියන 94 දේශපාලනට ආපු කුමාර වර්ගම් පවිත වන්‍යාරච්චි වාමාංශික අදහස් තියෙන වාසුදේව නානක්කාර බුදිනේෂ් ගුණවර්ධන වගේ චරිත මේ මහින්ද රාජපක්ෂේ පවුල රාජපක්ෂ කියන එකරම වැඳිලා ඉන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ කවුරු හරි හරි නායකයෙක් කියලා. රාජපක්ෂම විය යුතු නැහැ කියන මතය තමයි ඔවුන් ඉන්නේ. ඒත් ඒ මතයෙන් බහැරව අනික් අයට යන්න බෑ. කියන්නේ ඒගොල්ලෝ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා නැත්නම් බැසිල් රාජපක්ෂ. එයා නැත්නම් ගෝඨාභය රාජපක්ෂ. මේ රාජපක්ෂ නමින් ගිලිහෙන්න ඒ කාටවත් අමාරුයි. ශ්‍රී ලංකාව ව්‍යවසාය පාරාදීසයක් බවට පත් කිරීමේ ආරමුණින් ක්‍රියාත්මක එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මකයි. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක වීමත් සමග ව්‍යාපාර කටයුතු සඳහා උතුරේ තරුණ තරුණීන් තුළ විශාල උනන්දුවක් ඇති වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් උතුරේ ජනතාව තවදුරටත් දැනුවත් කිරීමේ වැඩසටහනක් වවුනියාව නගරයේදී පැවැත්වුණා. ඒ වවුනියාව එක්සත් ජාතික පක්ෂ සංවිධායක පී.ඒ. කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් නව ණය යෝජනා ක්‍රම පිළිබඳ උතුරේ වැසියන්ද ප්‍රසාදය පළ කළා. විශේෂයෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ ගොවිතැන් කරන ගොවියන් ඒ ගොවි පවුල් සඳහා සහ ව්‍යාපාරිකයන් වෙනුවෙන් ඉහළ පරිමාණ ණය වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. මේ අඩු පහඩු සහ එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන සාර්ථක කර ගැනීමට රජයේ උදව් උපකාර අපට නෝඩුව ලැබෙනවා. ඉදිරියේදී ගරු අගමැතිතුමාගේ මූලිකත්වයෙන් ගරු මුදල් ඇමැතිතුමාගේ අනුග්‍රහයෙන් වවුනියාව දෙමළ ප්‍රදේශවලත් මේ ක්‍රියාත්මක කිරීමට යාපනයේ දක්වා ඒ ප්‍රචාර කටයුතු කිරීමටත් බලාපොරොත්තු වෙනවා. අපිට ඒ වැඩසටහන යටතේ ණය ලබා ගන්නවා. එහින් කොටසක් රජයෙන් විඳ දරා ගන්නවා. තරුණ ළමයි දිරිමත් වෙච්ච නිසා අපි රජයට බොහෝම ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම අපිට ලොකු හයියක්. මොකද මේ ණය වැඩසටහනෙන් භාගයක් රජයෙන් ගෙවනවා කියන්නේ දුප්පත් මිනිස්සුන්ට ලොකු ප්‍රවර්ධන ශක්තියක්. මේකෙන් අපි හුඟක් දන්නේ නැති කට්ටිය දැනුවත් වුණා මේක කොහොමද කරන්නේ අරමුණු හුඟක් අපිට පැහැදිලි කරා. ඒ හින්දා අපි දිගටම මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාත් එක්ක ඉඳියාම අපිට වගේම නැති බැරි හැමෝටම හයියක් වෙනවා. ඒ නිසා අපි ඉදිරියටත් මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සමග තැල් බැඳගෙන ඉන්නවා. මේ රජය මගින් දැන් පවත්වන යන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය ව්‍යාපෘතිය ඇත්තරම තරුණ තරුණයන්ට ගොඩක් වැදගත් වෙනවා. මොකද අපි මේ ගම්වල ඉන්නේ රස්සාවක් නැතුව සමහරු ගොඩක් දුක් විඳිනවා. සමහරු දිරිමත් වෙනවා. මොකද සුවෙන් රැකියාවක් වශයෙන් මේ ණය ලබාගෙන ඉස්සරහට යන්න මමත් බලාපොරොත්තු වෙනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා මගින් දෙන ණය ලබාගෙන මක්කර ව්‍යාපාරයක් කරගෙන යාම සඳහා. මේ අතර එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ණය ලබාගෙන තම ව්‍යාපාරය දියුණු කරගනි මිනිස සිටින තරුණයෙකු පිළිබඳ තොරතුරු මාතර වරකපිටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා. සරසවි සිසුවෙකු වන ඉන්දික සම්පත් නැමැති මෙම තරුණයා රසකාරක නොමැතිව ජෑම් නිෂ්පාදනයට පෙළඹී සිටිනවා. ඒ තුළින් තවත් දෙදිනෙකුට රැකිය අවස්ථා හිමි කර දීමට ඔහුට හැකි වී තිබෙනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියන එක මම හිතන්නේ අපි කාටත් මේ තරුණයන් විදිහට අපිට වැදගත්. දිරිදීමක් විදිහට මේක මට ඉස්සරහට යන්න මේක තවදුරටත් ලංකාව පුරාම වෙළඳ සැල්වලට දාන්න පුළුවන් විදිහට මට හැකියාව ආවේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියන ප්‍රෝග්‍රෑම් එකෙන් ලැබුණු මුදල් වලින්. ඉතින් මම හිතන්නේ ඒකට විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙන්න ඕන මංගල සමරවීර මැතිතුමාට. මොකද මේ වගේ සංකල්පයක් ගෙනල්ලා තරුණ ව්‍යවසායකින්ව තවදුරටත් දිරිගන්වන්න එක ගැන.
එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා නායෝජනක මේ යටතේ අතරම අපි එකඟ වුණා මේ තරුණයාට අතහිත දීමක් කරන්න. ඒ අනුව අපි රන්නැසරණ නායෝජනක මේ යටතේ මහත්මයාට ණය මුදලක් සලකා බලන්න දැන් අපි ලියාපදිංචි කරන මේ කටයුතු සියල්ල අපි සූදානම් කළ එක යවලා තිනවා ප්‍රධාන කාර්යාලය හරහා ශ්‍රී ලංකා මහ බැංකුවට. ඉතින් අපි ඇත්තටම රජයේ බැංකුවක් විදිහට මහජන බැංකු විදිහට අපි තරුණයෝ විශාල ප්‍රමාණයක් හඳුනගෙන ඉන්නවා. අපි කැමතියි අයට මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා නායක්‍රම යටතේ ඒ තරුණයන්ගේ ව්‍යාපාර නගා සිටුව ගන්න අතහිත දෙන්න. ඌරුපොක්ක පොලිස් වසමේ හුලංකන්ද දම්පහල මාර්ගයේ සිදු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. ඔහු පස්කොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන චමින්ද දයරත්න නැමැති අය බව පොලිසිය පවසනවා. එම පුද්ගලයා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී තවත් යතුරුපැදියකින් පැමිණ වෙඩි තැබීම සිදු කළ පලා ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ. ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දුන් පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාව පිළිගැනීමේ උත්සවයක් ඇගේ පාසල වන කුලියාපිටිය මධ්‍ය මහාවිද්‍යාලයේදී අද පෙරවරුවේදී පැවැත්තුණා. මේ අතර පාරමී ක්‍රීඩිකාවට කොළඹින් නව නිවසක් ලබා දීමටත් ඇගේ දෙමාපියන් පදිංචි නිවස දින 10ක් තුල අලුත් වැඩියා කිරීමටත් රජය තීරණය කර තිබෙනවා. හලාවත අඹකඳ විල පිහිටි ඇගේ නිවසට පැමිණි අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍ය පාලිත රංගි පණ්ඩාර මහතා මේ බව ප්‍රකාශ කළේ. ඇය දැනට පදිංචිව සිටින නිවස දින 10ක් තුල අලුත් වැඩියා කර දීමට කටයුතු කරන ලෙසද රාජ්‍ය අමාත්‍යවරයා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පුත්තුලම දිස්ත්‍රික් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. අර්ජන්ටිනාවේ පැවති යොවුන් ඔලිම්පික් මලලු ක්‍රීඩාවලියේදී මීටර 2000 කාන්තා බාධක දිවීමේ තරඟයෙන් ලෝකඩ පදක්කමක් දිනාගනිමින් පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාව ශ්‍රී ලංකාවට ගෞරවයක් අත්කර දුන්නා. ඇය විදෙස් තරඟ රැසකට සහභාගී වී මේ වන විට ජයග්‍රහණ ගණනාවක් ලබා සිටිනවා. පාරමී වසන්ති ක්‍රීඩිකාව දෙස් විදෙස් තරඟවලදී ලැබූ පදක්කම් සියල්ල නැරඹූ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගි බණ්ඩාර මහතා ඒවා සුරක්ෂිතව තැබීමට අවශ්‍ය කටයුතු සලසන ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන්නා. මෙම දියණිය සඳහා කොළඹ නගරයේ ඉදිකරන ලද මහල් නිවාසයක් ලබා දීමට කටයුතු කරනවා. ඒ වගේම මේ දියණියගේ වඩාත් අපේක්ෂාව තියෙන්නේ කුලියාපිටිය හෝ මීගමුව ප්‍රදේශයෙන් නිවසක් ලබා ගැනීම. මේ අවශ්‍යතාවයද ගරු ඇමතිතුමාට සැලකරපුවාම එතුමා එකඟ වුණා. කුලියාපිටිය මධ්‍යවිද්‍යාලය තමයි ඉගෙන ගන්න. දැන් පොරොන්දු වෙලා තියෙනවා මට කොළඹ නිවසක් ලබා දෙනවා කියලා. කොළඹ ගිහිල්ලා ට්‍රේනින් කරන්න මට දවස් ගාණ යන්න අමාරුයි. මට නැවතිලා ඉන්න පුළුවන් වෙයි ඒකේ. ඉතින් එහෙම වුණොත් මට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා ක්‍රීඩා කටයුතු කරගන්න. ඒ වගේම මට අධ්‍යාපන කටයුතු කරගද්දි කුලියාපිටියේ ළඟ තැනකින් නිවසක් ලබා දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. ගොඩක් අගය කරනවා මම මේ දේ. ඇත්තටම ගොඩක් සතුටුයි මාව මෙතනට ගේන්න මගේ අම්මයි තාත්තයි ගොඩක් දුක් වින්දා. අහන්න වැඩසටහන් මාලාවේ තවත් අදියරක් කඩුවෙල කොතලාවල මහාවිද්‍යාලයේදී පැවැතුණා. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික සංහිඳියා කාර්යාලයයි එය සංවිධානය කළේ. ජාති නතර සංහිඳියාව හා සමගිය ස්ථාපනය කිරීමේ අරමුණින් වැඩසටහන ක්‍රියාත්මකයි. සංහිඳියාව සංවර්ධනයේ පදනමයි යන තේමා කරගනිමින් වැඩසටහන පැවැත්වුණා. බස්නාහිර පළාතේ තෝරාගත් පාසල් 10ක් අතරින් 6 වන වැඩසටහන ලෙසයි මෙය පැවැත්වුණේ. වීදි නාට්‍ය සංදර්ශන, දේශන, ප්‍රශ්න සාකච්ඡා කිරීම ආදී වැඩසටහන් හරහා සංහිඳියාව පිළිබඳ පාසල් සිසුන් දැනුවත් කිරීම මෙහිදී සිදුණා. විදුහල්පති විශාකා වීරසිංහ මහත්මිය සහ විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයද මෙම අවස්ථාවට සහභාගී වුණා. අගුණකොළ පැලැස්ස බන්ධනාගාර රැඳවියන් සියලු දෙනා සිය විරෝධතාව මෙවන විට අවසන් කර තිබෙනවා. ඔවුන් සියලු දෙනා බන්ධනාගාර පරිශ්‍රයේ පිහිටි කුළුණෙන් බිමට බැස මීට සුළු මොහොතකට පෙර විරෝධතාව අවසන් කළ බව අප වාර්තාකරුවන් පවසනවා. දකුණු පළාතේ විශාලතම මාතෘරුහල කරාපිටියේ ඉදිකිරිමින් පවතිනවා. ජර්මන් ආධාර යටතේ යුරෝ මිලියන 57ක මුදලක් ඒ සඳහා වැය කෙරෙනවා. මේ සමග තවත් තොරතුරු සංවර්ධන පුවත් විශේෂාංගයෙන්. කරාපිටිය මාතෘ රෝහලේ ඉදිකිරීම් මේ වන විට 70%කින් පමණ අවසන්ව තිබෙනවා. මහල් 6කින් සමන්විත ගොඩනැගිල්ල නවීන තාක්ෂණයෙන් යුතුවයි ඉදිකරන්නේ. නවීන පහසුකම් වලින් යුත් ශල්‍යාගාර 6ක්ද ඉදිකරනවා. නේවාසික රෝගීන් 600කට සහ දිනකට බාහිර රෝගීන් 1000කට පමණ ප්‍රතිකාර ලබාගත හැකි පහසුකම් වලින් සමන්විතවයි රෝහල ඉදිකරන්නේ. ලබන වසරේ ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතයි.
මිරිගම ඩීඑස් සේනානායක මහවිද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම ආරම්භ කෙරුණා. ඒ කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 350ක් ප්‍රමාණවත් පන්ති කාමර නොමැති අඩුව සපුරාලමින් නව ගොඩනැගිල්ල ඉදිකරන්නේ පන්ති කාමර 18කින් සමන්විතවයි. මොරවක අලුවන හලගාව මාර්ගයේ සංවර්ධන කටයුතු වල දෙවන අදියර පසුගියදා ආරම්භ කෙරුණේ අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්. සිංහරාජ විශේෂ ඒකාබද්ධ ග්‍රාමීය මාර්ග වැඩසටහන යටතේ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. මේ අතර මෙම වැඩසටහන යටතේ මොරවක අලපලා දිනිය කළුවර කැටිය මාර්ගයේ සංවර්ධන කටයුතුද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ප්‍රදේශයේ විශාල පිරිසකට මේ ඔස්සේ සිත සැලසෙනවා. මැදිරිගිරිය අඩු ආදායම් ලාභින් සඳහා නව නිවාස 10ක ඉදිකිරීම ආරම්භ කෙරුණා. ඒ උතුරු මැද පළාත් හිටපු අමාත්‍ය සම්පත් ශ්‍රී නිලන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පැල්පත් වාසී සෑම පවුලකටම නිවසක් ඉදිකර දීමේ වැඩසටහන යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ අබේපුර සහ මැණිකොරොව්ව ගම්මානවල පැල්පත් නිවාස 10ක් වෙනුවට නව නිවාස ඉදිකරනවා. යුද හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකායද ඒ සඳහා දායකත්වය ලබා දෙනවා. හැමෝටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපි වගේ මේ අසරණ මිනිසුන්ට මේ වගේ උපකාරයක් කිරීම ගැන. මේ කරන වැඩපිළිවෙලට ගොඩම පින් අසරණ මිනිසුන්ගේ මේ දුක නිවාරලා නිවසක් හදලා දීමේ කටයුත්ත. අපි වගේ නැතිවර මිනිසුන්ට මේ වගේ දෙයක් කරනවා කියන ලොකු පිනක් අපි වගේ තව කට්ටිය ඉන්නවා. ඒකට නිවාස සෑයන ගොඩක් ලැබෙද දිනවා. අපිට ජීවිතේරත් මේ වගේ දෙයක් කරගන්න බෑ. ගුලිය වැඩ කරන්නේ ගොඩක් ස්තුති කියලා තමයි කියන්නේ. බඩිරිඟු උඳු රට කජු කුරක්කන් සහ මිරිස් ආනයනය සඳහා ඉදිරියේදී බලපත්‍ර ලබා නොදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ලබන වසරේ සිට මෙම තීරණය ක්‍රියාත්මක කරන බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ. බඩිරිඟු උඳු රට කජු කුරක්කන් සහ මිරිස් සඳහා අය කරන විශේෂ වෙළඳපත්ද ලබන වසරේ සිට ඉහළ දැමීමටද කෘෂිකර්ම අමාත්‍යාංශය සලසුම් කර තිබෙනවා. දේශීය නිෂ්පාදන දිරිගැන්වීම සහ ගෝවින් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරන්නේ. බඩිරිඟු උඳු රටකජු කුරක්කන් සහ මිරිස් ආනයනය සඳහා විශාල විදේශ විනිමයක් වැය කරනවා. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයේදී වැයවන විදේශ විනිමය පාලනය සඳහා ලබන වසර තුළ නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ. කොළඹ ආනන්ද විද්‍යාලයේ 2018 සාහිත්‍ය ප්‍රධානෝත්සවය විද්‍යාලීය ගුණරත්න ශාලාවේදී පැවැත්ුණා. අනද පැහැසරණීය ලෙස නම් කර තිබූ උත්සවය සංවිධානය කළේ විද්‍යාලීය සාහිත්‍ය සංගමයයි. මහාචාර්ය කුසුම කරුණාරත් මහත්මියයි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුණේ. ජනමාධ්‍ය සඳහා පිදින සම්භාවනා මාධ්‍ය සාහිත්‍ය සම්මානයට අදාළව රූපවාහිනී වැඩසටහන සඳහා පිරිනමන සම්මානය සඳහා ITN අකුරු වැඩසටහන නිර්දේශ වී තිබුණා. වැඩසටහන් නිෂ්පාතිකා චලනී සිරිවර්ධන මහත්මියයි ඊට අදාළ සහතිකය ලබා ගත්තේ. විදුහල්පති SM කීර්තිරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන් තලගියවන්න මහතාගේ ජන්මදිනය වෙනුවෙන් බෝධි පූජා ආශිර්වාද පින්කමක් පැවැත්වුණා. කඩවත නාගර්ජුන මහපිරිවෙන් විහාරස්ථානයේ පැවති පින්කමට සදහැවතුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වුණා. පූජ්‍ය හෙට්ටිපොළ ධම්මානන්ද ස්වාමින් වහන්සේයි පින්කම පැවැත්වුවේ. ජනතා නියෝජිතින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. රජරට ප්‍රදේශයේ දරුදරියන්ගේ සංනිවේදන කුසලතා වැඩි දියුණු කිරීමේ අරමුණින් රජරට ගුවන්විදුලි මාධ්‍ය පාසල අනුරාධපුර රජරට FM පරිශ්‍රයේදී ආරම්භ කෙරුණා. ශ්‍රී ලංකා ගුවන්විදුලි සභාපති සිඩ්නි ෆාරුක් මහතාගේ අදහසකට අනුව ගුවන්විදුලි අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂිකා තුෂාරි වෙලගෙදර මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු සිදු කෙරුණා. කැබිදි කොල්ලෑව ප්‍රදේශයේ වකුගඩු රෝගයෙන් පීඩා විඳින දෙමව්පියන්ගේ දරුවන් සඳහා පාසල් උපකරණ බෙදා දීමේ සමාජ සත්කාර වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා. වයඹ අපිහා ගම්පහ සහෘද මිතුරු සංසදයයි එය සංවිධානය කළේ. කැබිදි කොල්ලෑව වර්ධනාරාම විහාරස්ථානයේදී උත්සවය පැවැත්ුණා. රාජ්‍ය ළමා නාට්‍ය උළෙල නෙළුම් පොකුණු රඟහලේදී උත්කර්ෂවත්ව පැවැත්ුණා. සම්මානලාභී නාට්‍ය සහ ශිල්පීන් සඳහා මෙහිදී සම්මාන පිරිනැමුණා. සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවයි එය සංවිධානය කළේ. අමාත්‍ය විජේදාස රාජපක්ෂ සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ අනුෂා ගෝකුලයන් මහත්ම මහත්මීන් ඇතුළු විද්වතුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
ITNFM ප්‍රවර්තන වැඩසටහනට ඉහළ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. අනුරාධපුරයේ පැවති වැඩසටහන්වලට විශාල ජනකායක් එක්ව සිටියා. මහජන බැංකුව හා ITNFM මාධ්‍ය ජාලයක් වයි මෙම ප්‍රවර්තන චාරිකාව රට පුරා සංවිධානය කරන්නේ. අනුරාධපුර නව බස් නැවතුම්පළ භූමියේ පැවති වැඩසටහන සඳහා ජනතාව සහභාගී වුණේ ඉතා උද්‍යෝගයෙන්. කෝපිකඩේ රංගන ශිල්පීන් විවිධ විනෝදාත්මක වැඩසටහන්ද පැවැත්තුණා. මහජන බැංකුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. දැන් ක්‍රීඩා පුවත්. යතුරුපැදි ක්‍රීඩාව දියුණු කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයට මැදිහත්වෙන් ලෙස යතුරුපැදි ධාවකයන් ඉල්ලා සිටිනවා. යතුරුපැදි ධාවකයන් සිය ගැටළු පිළිවන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුවා. එහිදී ඔවුන් පෙන්වා දුන්නේ යතුරුපැදි තරඟ සඳහා අධික මුදලක් වැය වෙන බවයි. එමෙන්ම ධාවන පතේක වට 8ක සීමාව වට 12 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කිරීමද ගැටලුවක් වී තිබෙනවා. යතුරුපැදි ධාවන ශාස්ත්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයට මැදිහත් වන ලෙසද ඔවුන් එහිදී ඉල්ලා සිටියා. ඕස්ට්‍රේලියානු රූල්ස් පාපන්දු ක්‍රීඩාව දිවයිනේ ප්‍රචලිත කිරීම සඳහා පුහුණු සැසියක් කොළඹදී පැවැත්වුණා. ඊට ඕස්ට්‍රේලියානු ජාතික පුහුණුකරුවන් 5 දෙනෙකු එක්ව සිටියා. කොළඹ පාසල් කිහිපයක ක්‍රීඩකීන්ට ඔවුන් ක්‍රීඩාව හඳුන්වා දෙනු ලැබුවා. ජාතික රග්බි ක්‍රීඩා සමාජ කිහිපයක් සඳහාද නව තුරග තරඟ පිටියේදී පුහුණු සැසියක් පවත්වනු ලැබුවා. ඒ සමගින් ITN දිවා පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්. www.itnnews.lk